මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ අලුයම සිදු වූ සන්නද්ධ මංකොල්ලේ සම්බන්ධයෙන් ඇහෙන අලුත්ම කතාව තමයි මේ. කොහොම වුණත් බියෙන් ඇලලී ගිය මේ කතාව නිසා මේ වෙද්දී මහජනතාව පොලිසිය ගැන තියන්නේ නම් ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඒ කතාව එහෙම ඇහෙද්දී ඊට සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ස්ථාන මාරු වීමද ලබා දී තිබෙනවා. මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේට අලුයම කඩාවැටුණු පුද්ගලයන් දෙදෙනෙකු එහි වෙළඳ සැලක මුදල් අයකමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ලකා පලා ගියා. මේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්වය මරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ. ආයුධ සන්නද්ධව වෙළඳ සැලට පැමිණි කොල්ලකරුවන් අයකමි තරුණිය බිය ගන්නවා එහි උඩලාච්චුවේ තිබූ මුදල් කොල්ලකා තිබෙනවා. ඊට පසුව ඊට පහලින් අගුළු දමා තිබූ ලාච්චුවේ යතුරු ඉල්ලා ඇති අතර තරුණිය ඊට විරුද්ධ වී ඇති බව සඳහන්. එහිදී කෝපයටපත් කොල්ලකරුවන් ඇයට වෙඩි තබා ඇති බවයි වාර්තා වෙන්නේ. දැනට සිදු කර ඇති පරීක්ෂණවලට අනුව මෙම කොල්ලකරුවන් රැගෙන පලා ගිය හැකිව ඇත්තේ රුපියල් 45,900ක මුදලක් පමණයි. මීගොඩ පොලිස් මුරපොළඳ පිහිටා ඇත්තේ කොල්ලකන ලද මෙම වෙළඳ සැල ආසන්නයේමයි. මෙම තොග වෙළඳ සැල මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල් සහ ලොකුලුණු අලෙවි කරන ප්‍රධානම වෙළඳ සැලක්. කොල්ලකරුවන් වෙළඳ සැලට පැමිණෙන ආකාරය සහ මුදල් කොල්ලකා තරුණියට වෙඩි තබා පලා යන ආකාරය CCTV කැමරාවල සඳහන් වී තිබුණා. කොල්ලකෑමෙන් පසු ඔවුන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අසලින් දිවෙන මාර්ගයේ දොම්පේ දෙසට පලා ගොස් ඇති අතර අදාළ ප්‍රදේශවල CCTV දර්ශන විශ්ලේෂණය කරමින් ඉදිරි විමර්ශන සිදු කරන බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.